අයියා ඈ මොකද ඒ නිකන් බර කල්පනාවක නෑ නෑ මල්ලි මම මේ බිල් වගේක් හදනවා බිල් හදනවා ඔව් මොනවාද මේ මේ මල්ලි මේ මේ මෙතකල් අපේ වයිෆ් අපේ ගෙදර කරපු වැඩවලට මම කීයක් ගෙවන්න තියනවද කියලා මේ බිල් ටික හදාගෙන හදාගෙන යනවා මොකද මොකද ඇයි එහෙම කරන්නේ ඇයි මල්ලි දැක්කේ නැද්ද ජීනි හස්බන්ඩ් කෙනෙක්ට මාර ගාණක් ගෙවන්නුණානේ මාර ගාණක් කියන්නේ ගෙවන්නුණා කියන්නේ වයිෆ් කරපු සම්පූර්ණ වැඩ ප්‍රමාණයට වන්දි ගෙවන්නුණා ඒ කියන්නේ අවුරුදු ගාණකට බැන්ද දවසේ ඉඳලා හප්පාඩා සිරි දැන් ඔයා මොකද බිල බලන්නේ ඔයාට කීයක් ගෙවන්න තියෙනවද කියලා ඔව් ඔව් මං ටග් ගාලා මල්ලි ස්ටෑන්ඩ් බයි මොකද මම නැවතුව ටග් ගාලා වයිෆ් කරන වැඩ ටික එදා ඉඳලා බිල් ටික හදලා අද ඉඳලා මං මගේ ගෙදර වැඩ ටික මම කරනවා ඒකලා බයි බං හරියන්නේ මේ මල්ලි මම මේ බිල් ටික හදාගෙන ආද කවුද එන්නේ ආද එන්නේ කූජිත් වනවෙච්ච සුන්දර මහත්තයා කූජිත් වනවෙච්ච සුන්දර මහත්තයා කොහොමද මං වනවෙච්ච එක සුන්දර වෙන්නේ මේවනේ කලින් එයා සුන්දරලා හිටියා අර සාකු කොමිසමින් වනවලා අප්පට සිරි මට සාකු කොමිසමට ගියානේ නං දැන් ඇවිල්ලා දින්නේ ඇවිල්ලා ඉන්නේ ලැජ්ජාවෙන් ඉන්නවා කටර දාන මාස්ක් එක මූණ මුළු දාගෙන ඉන්නේ හරි 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 අපි ආයිබෝවන් ගෙලා මේ කූජිත් මේ වනවෙච්ච සුන්දර වනවෙච්ච සුන්දර මහත්තයාව පිළිගන්නවා ආයිබෝවන් ආයිබෝවන් දැන් මේ කූජිත් මහත්තයාට පොඩි මේ කම්ප්ලේන් එකක් තිබ්බා මෑතකදී ලොකු ප්‍රශ්නයක් වුණා අවස්ථාවාදීන් හින්දා මේ අයියේ පටලගන්න එපා අවස්ථාවාදීෝ නෙමෙයි එයාට කියන්නේ ත්‍රස්තවාදීෝ අප්පට ඉතින් මේ ලියලා තින්නේ අවස්ථාවාදී කියලානේ ත්‍රස්තවාදීෝද නැත්නම් හරි හරි මේ 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 කූජිත් මහත්තයාට ප්‍රශ්න මන් නිවැරදි කරලා අහනවා ත්‍රස්තවාදී එනකොට ඇක්ෂන් එකක් ගත්තේ නැහැ කියලා ලොකු කම්ප්ලේන් එකක් තියෙනවා සාකු කොමිෂමේදී කතා කරපු කරුණුත් එක්ක ඒක එළි වෙලා තියෙනවා අන්න හරි සාක්කුවෙන් ඒක එළියට වැටලා තියෙනවා දැන් මොකද මම මේ සාක්කුවෙන් එළියට වැටලා තියෙන්නේ මොනවද වාමේ කියෝනේ ඇයි තාම බිල්ලුළු විදියට ඉන්නේ සාක්කුවේ නෙමෙයි එළියට වැටුනේ සාක්කු කොමිෂමෙන් එළි වුණා අප්පට සේ හරියට හරි හරි ඒක රෑද තිබ්බේ කලිසම කලිසම වල කලිසම මොනවද අපෝවා මේ හාන්නේ ඇයි දැන් කිව්වේ දැන් කලිසම එළි වුණා කියලා කිව්වේ අයියෝ වඩ කියන මේ පැහැදිලි වෙන්නේ නැහනේ සාකු කොමිෂම පත් කළානේ කවුද මේ මල්ලිද මල්ලිද මම කොයිද මම මොන පත් කරන්නද එහෙනම් කවුද පත් කළේ ඒක පත් කරේ මේ රටේ ලොක්කනේ හරි 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 මට මතක ඉතින් සාකු කොමිෂම පත් කළානේ පත් කළානේ ඒකෙදි කරුණාකරලා කතා කරලා යනකොට මෙන්න එහෙලි වුණා අපේ කූජිත මාත්‍ය තස්ත්‍රවාදියලා උදව් කරලා තියනවා කියලා ඒ කියන්නේ මේ ලොකු දෙයක් නේද ලොකු දෙයක් මොනවද පවා මේ හාන්නේ අප්පා ලොකු තස්ත්‍රවාදින්ට උදව් කරන එක ලොකු දෙයක් වෙන්නේ කොහොමද නේද ඒක තමයි මේ කූජිත මාත්‍ය ඔයා මේ ආපු නේද පටලවනෝ හරිද දැන් මට කියන්නේ දැන් ත්‍රස්තවාදියෝ ඔයාට උදව් කළාද කියලා මට කියන්න අම්මා අයියේ මොනවද මේ කියවන්න කියන්නකෝ ඇයි මොකද ත්‍රස්තවාදියෝ කොහොමද මෙයාට උදව් කරන්නේ මෙයාට උදව් කළා තියෙන්නේ නැත්තම් ත්‍රස්තවාදී ක්‍රියාවලට මෙයා උදව් කළා කියලා නේ හෙලිලා තියෙන්නේ අප්පට දෙන්නම් මම නියමිත ප්‍රශ්න අහන්නම් පොඩ්ඩයි ඉඳපන් මේ කවුද කෝජිත් මහත්තයා ඔව් ත්‍රස්තවාදීන්ට ඔයා සල්ලි දුන්නා කියලා ඔප්පු වෙලා තියෙනවා බුදු අම්මි ඇයි අපි කමර්ෂල් බ්‍රේක් ගන්නේ තචු ටීවී ලයිව් අයියේ මේ වා ප්‍රශ්න හදි පරිශයෙන් ප්‍රශ්න කරලා අපිට කොමිෂන් වලට යන වැඩ නම් කරගන්න එපා රයිට් හොඳයි ඉදවතුනේ ඉදවදෙනි අපි අද ආරම්භ කරන්න යන්නේ ජනතාවගේ මර ලතෝනිය වැඩසටහන ආරම්භ කරලා ඉවරයිනි දැන් පටන් ගන්න දැන් දෙවෙනි පාට සෙග්මන්ට් එක පටන් ගත්ත විතරයි නෑ නෑ අපිට ප්‍රශ්නයක් ආවොත් ඒක එඩිට් කරලා මෙතනලා ගියේ කියලා ප්‍රෝග්‍රෑම් එක පේනන්න පුළුවන් මේ කවුද මේ කෝජිත් මහත්තයා මොනවද මේ කෝට් එකේ ගසන්නේ පිටිමැක්කෝද මේ මං ඇහුවේ මේ පිය දානකොට මං ඇහුවේ මේ හැමතැනම පිටිමැක්කෝ ඉන්නවා ඒකයි නෑ නෑ මේ මගේ තරුවක් පොඩ්ඩක් ඩස්ට් එක වැදලා පොලිස් කළා හරි 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 දැන් මේ ඔබතුමාට මේ පළවෙනි ප්‍රශ්නේ මං අහන්න යන්නේ ඔව් ගන්නවා දැන් තස්තවාදී පහරක් දෙද්දී ඔබතුමා ඇක්ෂන් ගත්තේ නැහැ කියලා තමයි දැන් මේ කොමිසමින් මේ වාර්තාවේ එළියට ඇවිල්ලා තියෙන්නේ ප්‍රස්තවාදී කොහෙද පැහැරුවේ අනේ මොකද මල්ලි ප්‍රහාරයක් එල්ල කරද්දී ප්‍රහාරයක් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කරද්දී ඒකට ඇක්ෂන් ගත්තේ නැහැ කියලා තමයි ඔබතුමාට තියෙන ලොකුම චෝදනාව. ඒ කියන්නේ ඔබතුමා ත්‍රස්තවාදී බීකලා කියලා තමයි මේ කම්ප්ලේන් තියෙන්නේ. අන්න හරි. ඕකට දෙන්න පුළුවන් උත්තර. දැන් ඔබතුමා කොහොමද ත්‍රස්තවාදී බී කරන්නේ? අවුවට තරහ වෙන්න එපා. සීසර්ද එහෙම නැත්නම් නෝමල්ද?
පොඩ්ඩක් පොඩ්ඩක් පටලවා ගන්න නෑතු කියන එක පොඩ තේරුම් ගන්න. දැන් ඔය මේ ත්‍රස්තවාදී කියන එක මේ අදියේ මේ පටන් ගත්ත එකක් නෙමෙයි. හරිද? කොටිම කියනවා නම් විජේ කුමාරයා අපේ මේ කජුබිස්තාන්ට එනකොට ඔබතුමා කියන්නේ විජේ කුමාරයා ත්‍රස්තවාදී කියලා. පොඩ්ඩින් ඉන්න කියනකන් විජේ කුමාර තුංගට නැක්සලයිට් කියලා නම් කිව්වා. හැබැයි ත්‍රස්තවාදී කියලා කිව්වේ නෑ නෑ. විජේ කුමාර තුංග එකක් නෙමෙයි මම මේ කියන්නේ. විජේ කුමාරයා. ආ විජේ කුමාර. විජේ කුමරු. ඔව් අතේ දගෙන වඩාගෙන. නෑ පොඩි කුමාරයා. නෑ විජේ කුමරු නැවෙන් ඇවිල්ලා නැගෙනහිර ජැටියට දාන්නේ. මේ දවසල ඒකට නම් ආවොත් ප්‍රශ්න ගොඩයි. මේ පරණ කතාවක් මේ කියන්නේ මේ. ආ මේ පරණ එක කඩත් ගන්න කාලේ පරණ එකක් කියන්නේ. කියන්නේ. දැගෙන ජැටියකට සම්බන්ධ නැහැ නේ. ජැටියක් තිය වැටියක් අත්තිබුන්නේ ඒ කාලේ. ආ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගැට්ටට ලං කරලා තමයි පහින්නේ. පහින්නෝනේ. ඔරෙද්ද උස්සගෙන පහින්නෝනේ නැත්තම් තෙමෙනවා. විජේ කුමාරයා නැවෙන් ඇවිල්ලා බැහැලා මෙහෙම ඉස්සරහට එනකොට අල්ලගත්ත ගමන් කොරන්ටයින් කළා. දවස් 10කට පස්සේ තමයි එළියට ආවා. එහෙමද? මේ විජේ කුමාරයා මේ අද ඊයේ ආපු මගුලක් නෙමෙයි. අවුරුදු 7-800කට කලින් මේ පරණ හෙන 100. අයියෝ මට තේරෙන්නේ නැහැ මේ කියන තේරුම් ගන්න ඕන. අපිට මේ කියන්නේ පරණ කේසයක්. විජේ කුමාරයා. ඒකෙන් මේ ඉතිහාසයේ දින කතාවක් මේ කියනද මේ කියන්නේ? ඔය කුවේනේ කපුටකටක ඉන්නකොට න්යාවේ. කවුද කුවේනේ කපුටෙක් කෙටුවා කිව්වේ? කපුටෙක් කෙටුවා නෙමෙයි අහලා නැද්ද? කුවේනේ කපුටකටක ඉන්නකොට තමයි විජේ කුමාරයා නැවෙන්න හැලා ආවේ. අයියෝ අයිය අයියට තේරෙන්නේ නැනේ. මේ මේ කුවේණී කජු කඩ කඩ ඉන්නකොට තමයි කුමාරයා ඇවිල්ලා තින්නේ. නෑ 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 දැන් ඕක වෙන්න බෑනේ. මොකද බරි? විජේ කුමාරයාට නේ ජුලියට් සෙට් එන්නේ. ජුලියට්? හා කුවේණී සෙට්ුනේ රෝමියෝට නේ. අයියෝ වඩන පිෂු පස්සේ අර එක්ටම්ගේ තනිකලේ කුවේණිනේ. නෑ පැටලුල ඔයා ෂේර පැටලන අප්පා. කවුද? ඉන්නකෝ කුවේණි කියන්නේ විජේ කුමාරයා එනකොට හිටිය කෙනා නේද මාතියා? නැවත මේ පැටලුවන් ද ඇත්තෙන්න එපා. එක්ටම්ගේ හිටියේ පරාක්‍රම බෞරත්තුමා. කචු ටීවී ලයිව්. හොඳයි අපි නැවත සම්බන්ධ වෙන්නේ ජනතාවගේ මරල් ලතෝනිය අද කජුස්ථානයේ ජනප්‍රියම වැඩසටහනට. දැන් මේ අපේ මේ කුජීත අපේ දැන් කුජීත මහත්තයා කියේ හිටියේ දැන් විජේ කුමාරයා කජුස්ථානට එනකොට ජුහි චවුලා කජු කඩ කඩ හිටියා. ජුහි චවුලෙක් නෙමෙයිනේ. එන වවුලද? නෑ නෑ කපු ටැකටක හිටියේ කුවේනි. ආ ආ කුවේණි තමයි කොටු පැන පැන හිටියේ. හරි හරි හරි. අයියෝ මට තේරෙන්නේ මේ කොහොමද මේ කතාව කියන්නේ කියලා. දැන් මේ ඔක්කොම පටලවා. මේ මාදියා පොඩ ඉන්නකො. දැන් මේ අපි කතා කරන්නේ සාකු කොමිසමේ ත්‍රස්තවාදියා ගැන. ඔව්. දැන් මේකට මොකටද කපු කටන කුවේණි? ඔව් ඒක වැඩක් නැන්නේ. කජ්ජාන පූලති වැඩක් නැන්නේ. අයියෝ නෑ නෑ මට මේ එතන මේ කුවේණියක් පටලවන්න ඕන කමක් නෑ. මම මේ කියන්නේ මේ ත්‍රස්තවාදය කියන එක අදයි එකක් නෙමෙයි ඒ කාලේ ඉඳලා තිබිච්ච එකක් කියලා. හරිද? විජේව පැත්තකින් තියමුකෝ. කොතනද තියන්නේ? මොකද ඈ කොතන තියන්නේ? ඔය තියනවා කියන්නේ කතාව පොඩ්ඩක් අයින් කරලා වෙන උදාහරණයක් ගන්න ලෝක ඉතිහාසෙන්. ආ ආ හරි හරි ලෝක ඉතිහාසෙන් ගන්න බලන්න. දැන් බලන්න ඒ කාලේ ඔව් අලිබබා සහ හොරු 40. ඒ කාලේ ඒ වගේ ත්‍රස්තවාදී හොරු নানা ප්‍රකාරයේ වුන් ඉඳලා තියෙනවා. ඉතින් මම කියාගෙන ආවේ ද විජේ කුමාරයා වුණත් ඔය කොහෙවත් ඉඳලා මෙහි ඇවිල්ලා ත්‍රස්තවාදීක වාගේ අන්තිමට කුවේණිටත් යන්නේ නැමන් නැති කරලා මේ රටත් අල්ලගෙන මල හත්තිලව්වක් උනානේ. දැන් මේ අලිබබාගෙන් පැවතෙන ගට්ටිය දැන් කජුස්ථාන වලත් ඉන්නවද? මේක. අයි මොකටද මේ ප්‍රශ්න අහන්නේ? නෑ නෑ මෙහෙත් ඉන්නවනේ අලිබබා සහ මේ හොරු 225. හරි පොඩ්ඩක් මේ දැන් කොමුණත් මාතයා සාකු කොමිසමේදී ඔබතුමා වරදිකාරය කළා දිනවනේ. ඒ කියන්නේ කොමිසමේදී තියෙන්නේ ඔබතුමා කලින් මේ සම්බන්ධව දැනුවත් වෙලා හිටියේ නැහැ කියලා. ඒ කියන්නේ මේ බෝම්බ පිපිරෙනවා කියලා. අන්න හරි. කවුද මෙයාලා දන්නේ ඉතින්? හරිද? දැන් ඔය ත්‍රස්තවාදියෝ ඉන්නවා කියලා අපි දැනගත්තා. ආ අපි හිතුවේ ඕකුන් මේ සාධාරණ විදිහට බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව එහෙම ෆේස් ටු ෆේස් ඇවිල්ලා මෙම අතින් පයින් ගහගෙන අපි කියනවත් හිතුවේ නෑ ඔය වගේ මේ මහ විශාල බෝම්බ පුපුරවයි කියලා. තේරුණාද? හිතුවේ ඔබතුමා මේ අතින් පයින් ගහගනි කියලා. අන්න හරි. අතින් පයින් හරි කඩුවෙන් පොල්ලෙන් හරි මුගුරෙන් ඇද්දතෙන් තෝමරෙන් හරි එහෙම නැත්නම් තුවක්කුවෙන් පිස්තෝලෙන් ගල් කටස්සකින් බඳින තුවක්කුවෙන් හරි එහෙම ෆේස් ටු ෆේස් ඒ කියලා අපි හිතුවේ. මේ කියන්නේ මේ අතින් පයින්. අතින් පයින්. මේ කියන්නේ මේ ඊයේ පෙරදාර බන්ධනාගාරයේ අතින් පයින් ගහගත්තා වගේ.
මොනවද ඕන්නේ මොකද පටලවන්නේ නෑ නිකන් ඇවි දැන් ඒ කියන්නේ ඔබතුමාලා ඒවට තමයි ෂූ දානම් වෙලා හිටියේ අන් අයියෝ ඒක තමයි මම මේ කියාගෙන ඉන්නේ දැන් එහෙම ආවනම් අපි සූදානම් වෙලානේ හිටියේ හරිද කෙලින්ම අපි කට්ටිය ඕකම ටාගට් කරලා ප්‍රැක්ටිස් කළා භාවනා කරන්න මොකක් භාවනා කරන්න නෑ නෑ ෆයිට් කරන්න ආ ෆයිට් කරන්න කෙලින්ම ප්‍රැක්ටිස් කළා කුකුම්ෆු නෑ මොකද්ද ටයිකොන්ඩෝ ඇනකොන්ඩා ඇනකොණ්ඩා මොකද්ද නෑ නෑ ඔය සටන් ක්‍රමයක් නෑ නෑ ඇනකොණ්ඩා කියන්නේ අර දියබරිය වගේ මහ විශාල ගාන හරි හරි ඉතින් ඌ සටන් කරලා තමයි එච්චර සයිස් එකට ආවේ ඒක ක්‍රීඩාවක් මම මොකද ටයිකොන්ඩා නේ ඇනකොණ්ඩා ඊට පස්සේ අපි ප්‍රැක්ටිස් කළා කරේම කරාතේ කසල දේ මොකටද ගත්තේ කසලතේ නෙමෙයි එන හියාහුවා කරාතේ අපට සිරි සද්දේමයි නේද කරාතේ ගහනකොට එම සද්දයක් එනවා ගඩොල් භාගෙන් ගහනකොට කාටද නෑ නෑ මං අහන්නේ දැන් ඔය මං දැකලා තිනවා හියාහුවා ගහනකොට ගඩොල් භාගය අහලා බල තින අරගෙන ගහනවා ඔය සද්දෙම දුවනවත් මං දැකලා තිනවා නැහැ ඒ ඇයිල ගඩොල් කඩන උළු කඩන ඒවා තියෙනවා මේ කරාතේ වල මම දැකලා තිනවා ඊට පස්සේ ඔය උඩට අඳින කිට් එක අත් දෙකෙන් අල්ලගෙන එන ගඩොල් භාග වලක්වනවත් මං දැකලා තිනවා අචු ටීවී ලයිව් හොඳයි අපි නැවතත් සම්බන්ධ වෙනවා ජනතාවගේ මරලතෝණිය වැඩසටහනත් එක්ක අපේ කූජිත් වනවෙච්ච සුන්දර මාත්‍යා දැන් කියන්නේ තස්තවාදියා ගාන බව දන්නවා හැබැයි මේම ගායකල හිතුවේ හිතුවේ අතින් පයින් ගායි කියලා අන්න හරි අන්න හොඳයි එහෙම තමයි සද්දට කියන්න ඕනේ ඔයගොල්ලෝ අපි හිතුවේ එහෙම තමයි. ඒකට තමයි මාතිලා සූදානම් වුණේ. අපි ඒකට සූදානම් වුණා. සූදානම් වුණාගේ නිකම් මේෙන් අතින් පයෙන් ගහ ගන්න විතරක් නෙමෙයි. ඔය හැම දෙයක් පිළිබඳව අපි සෑහෙන්න පරිශීලනය කළා. කියන්නේ පොත්පත් කියෙව්වා. පොත්පත් කිය නෑ නෑ පරිශීලනය කරා කියලා කියන්නේ ඉතින් ගොඩක් වෙලාද ඔයගේ දේවල් නේ. ඔව් ඔව්. ඉස්සෙල්ලා මොනවද කළේ? ඉස්සෙල්ලා අපි ඇවිල්ලා වැඩ කරනකොට පිළිවෙලට නේ කරන්නේ. මුලින්ම ලියන්න පුරුදු කළා. ලියන්න. ඔව්. ඒ කියන්නේ මැල්ලුම් වගේ. මැල්ලුන් නෙමෙයි මම. එහෙනම් දැන් බලන්න කුන්ෆු. ඔව්. කුන්ෆු කියලා ලියන්න පුරුදු කරා. අමෙ අකුරු. නෝ කුන්ෆු. දැන් බලන්න කුයන්නයි අන්තිමට නිකන් පුයන්න ඇලිවහම නිකන් මොකද්ද වගේනේ කැතයි වැරදි. මේක තමයි. දැන් මොකද එන්න ඕනේ කුකුන්ෆු. දැන් මේ දැන් වෙලා තියෙන වැඩේ නිකන් පූ තමයි වෙලා තින්නේ. මොකද්ද? නෑ නෑ දැන් ඔය කොමිෂන් වාර්තා අනුව ඔබතුමාට වෙලා තියෙන නිකන් පූනේ. අපි extra කරලත් මෙහෙමනේ උනේ. හරි දැන් ඒව අපි මේ මාතලා අතින් පයින් ගහන සූදානම් වුණා කියමුකෝ. ඔව් ඔව්. දැන් බැරි වෙලාවත් ඇවිල්ලා වෙඩි තිබ්බනම්. ඉතින් ඕගොල්ලෝ කියන්න දෙන්නේ නැහැ දැන් ඔය එහෙම වෙඩි තියයි කියලා පොඩි අවදානමක් තිබිච්ච හින්දා අපි කඩවල් වල නිකන් ওই පයිප් බට විකුණන එක පවා තහනම් කළා. ඒ කියන්නේ ඔය වතුර බට රෝමිය දානේවත් මේ වතුර බට නෙමෙයි යකඩ බට. ආ යකඩ බට. යකඩ බට විකුණන එක තහනම් කළා. මොකද මේ යෝධය තුවක්කු හදලා වෙඩි තිබ්බත් එහෙම. බටින් එන්නේ ගලීම බුලට් එක නේද? බුලට් එක බටේ කටින් එන්නේ. මට මතකයි ලිපට බිමින බටේ පවා පොලිසියෙන් ඇවිල්ලා අරන් ගියා. ඒ තරමට අපි වැඩ පිළිවෙල සකස් කළා. ඉතින් ඊට පස්සේ මේකයි ඉතින් පුතා මල්ලී දැන් ඕගොල්ලෝ දන්නවද ස්වභාව ධර්ම? ස්වභාවගේ ධර්ම නෑ නෑ ස්වභාවගේ ධර්ම නම් අපි දන්නේ නෑ. හැබැයි අලි වංගුවේ ධර්ම අයියා ගැන නම් දන්න. එයානම් මේ ලතාගෙනේ. ඔව්. ලතාගෙනේ. එයා පතාගෙන ආවේ ලතාවනි. ලතාව පතාගෙන ඇවිල්ලා ඔතාගෙන ගියා. නෑ නෑ ඔය ඔතාගෙන ගිය ලතෙක් ගැන නෙමෙයි හත්තිලා මම කියන්නේ ස්වභාව ධර්මයෙන් තමයි මේ වගේ පනිෂ්මන්ට් අපිට දෙන්නේ. දන්නවද? ඒ කියන්නේ මේ කෝජිත් මාත්‍යාර දීලා තියෙන පනිෂ්මන්ට් එක දීලා තියෙන ස්වභාව ධර්මින්ද? හැබැයි ඉතින් මට මතක හැටියට ඇහෙන බෝධි පූජා එහෙම ගලානේ. ඒ කියන්නේ එන්න තියෙන බෝපැල වලටත් බෝධි පූජා ගලානේ. මේක පොඩක් තේරුම් ගන්න මේක ඇවිල්ලා මේ ත්‍රස්තවාදීන් ආවා තමයි. නමුත් ඒක මගේ වැරද්දක් නෙමෙයි මට කරන්න දෙයක් තිබුණේ නැහැ. ඇයියේ? කවුද හත්වලා මේ දන්නේ උන් ත්‍රස්තවාදීයෝ කියලා? මොකද උන් ත්‍රස්තවාදීන් වගේ යුනිෆෝම් ගහගෙන ආවද? එහෙම නැත්නම් අර නැව්වල මේ එනවා වගේ කොඩි ගහගෙන ආවද මුහුදු මංකොල්ල කාරයෝ වගේ? එහෙම මුකුත් ලකුණ පේන්න තිබුණේ නැහැ මේ යෝධයින්ගේ. අනික මල්ලිලා පොඩ්ඩක් තේරුම් ගන්නවා මේ ත්‍රස්තවාදී සෙට් එක ඉඳලා තියෙන්නේ 5 star හොටෙල් වලනේ ඈ ඕකුන් ගල් ගුහාවක හරි කැලේක හරි කොහේ හරි එහෙම අස්සක මුල්ලක හිටියනම් ත්‍රස්තවාදීන් කියන්න පුළුවන් බලනකො මුන් ඉඳලා ආපු තැන අඩුම ගානේ ගහක් උඩ පැලක් හදාගෙන ප්‍රශ්න අහන්න හිටියනම් මයික් එක අතේ තියාගෙන ඒ මොනවද ඔය කියන්නේ මම කියන්නේ ත්‍රස්තවාදීන් හැටියට උන් ගහක් උඩ හැංගිලා ස්නයිපර් එකක් වගේ තියන් හිටියනම් උන් ත්‍රස්තවාදී විදිහට අපිට අඳුන ගන්න තිබ්බා අපේ අඳුන ගත්තා නම් මොකද කරන්නේ අඳුන ගත්තා නම් මම ඔව් උන් ත්‍රස්තවාදී කියලා. ඔව් පඩතරීට කලින් දවසේම ඉල්ලා අස්සියම දීලා ගෙදර යනවා.
මේ වගේ කුණු පරිප්පුව කන්න බලන් ඉන්නේ ජීවිතේ. හොඳයි ඒක අපි නැවත සම්බන්ධ වෙනවා කජිබිස්තානයේ ජනතාවගේ වර්ණතෝණිය ජනප්‍රිය පරිශ්‍රණත් එක්ක. දැන් ඉතින් ඔබතුමාට කිසි දෙයක් කරගන්න බැරිුණා නේද? ඉතින් රත්සවාදී ගහලා යනකම් ඔබතුමාට බලන් ඉන්න තමයි උනේ. මේකයි ඉතින් මේ බයගුල්ලෝ జాතියක්නේ. හරිද? බයගුල්ලෝ හින්දා තමයි ඔහොම හැංගිලා හැංගිලා වැඩ කරන්නේ. ෆේස් ටු ෆේස් එහෙම ආව නම් චැලෙන්ජ් කළා. කුඩු එන්න ගහන්නේ. ඔබතුමාලට දේවාලවල කෝවිල් ගානේ අරහිමේ දැන් තැන්වල ඇවිද හිටියා. ඔය පෝස්ට් එක ඔබතුමා ගන්නත් ඔය වගේම ගියානි. දැන් ඔබතුමා ඔය ගිය අවස්ථාවේ අංජනමින් හරි බැලුවා නම් ඒ මිනිසුන්ට කියන්න දෙන්නේ කලින් මේ වගේ සිද්ධිය සිද්ධ වෙන්න එනවා කියලා. එහෙම කිව්වේ නැද්ද කවුරුවත්? නෑ මේකනේ මල්ලි උනේ දැන් ඒ දවස්වල ඔය අංජනන් දේවිත් පොඩ්ඩ අප්සෙට් වෙලානේ හිටියේ. සම්බන්ධයක් තිබ්බ. නෑ මං ඇහුවේ ඔබතුමාත් එක්ක සම්බන්ධයක් තිබ්බද කියලා. මගේ එහෙම සම්බන්ධයක් තිබුණේ අංජනන් දේවිත් එක්ක. අංජනන් දේවි හිතාගෙන හිටියා මේ එයාට අඩු ගානේ වනිතා කටයුතු ඔය ඇමති කමක් හරි මොකක් හරි එකක සෙට් වෙයි කියලා. ඒ කියන්නේ මේ අංජනන් දේවිද සෙට් වෙන්න තිබ්බ එක තමයි අවසානයේ අපවිත්‍ර දේවිද සෙට් උනේ නේද? ඉතින් මාදියා අංජනන් දේවි ඇරෙන්න තව ඉන්නවනේ අනුමන්ත ඉන්නවා. කළු කුඹර කවුද ඉන්නවා? මොන කුඹලාද? කුඹලානේ කළු කුඹලා දේවතාවද කවුද ඉන්නේ? එතකොට තව ඉන්නවනේ ඕනතරම් දෙවිවරු ගෙනලා වාට හාන්න තිබ්බනේ. නැත්තම් ඔය මාරයත් ඉන්නේ. මොකක්? ඔය මාරය. මොන මාරයද? ඔය දැන් මාරයා. මාරයගේ දෙවියෝ නැත්තම් මාරයයි ඉන්නේ. මාරයගෙන් උනත් නිකන් ඉන්නේ වැඩක් ගන්න තිබ්බනේ. මාරයවනේ ඉතින් බුද්ධියන්සර දාලා තිබ්බේ. ඒ හෝ ඒ යෝදියාවත් මොකක්ක කළා අපි එක පිළිවෙලක් කළේ නෑනේ. අපිට කෙලවෙනකම් බලන් හිටියම ඉතින්. මොලේ තියෙන එකේ මාරයව දානවද බුද්ධියන්සිට? උඩ ඔළුවක් තිනවේ. මොන මාරය ගැනද මාතියා ඔය කියන්නේ? මාරසිංහ. මාරදින්ගේ ගැන නෙමෙයි අපි කියන්නේ. මේ මාරයා. මේ හිටපු ගමන් අර යන්න ඉන්නේ මාරයා. ඔව්. අන්නේ මාරයා ගැන කිව්වේ. ඉතින් මෙයා මාරසිංහත් එහෙමමනේ. ඔය හිටපු ගමන් තිබිච්ච ෆයිල් එහෙම අරන් යනවා යන්න හොයන්න හම්බ වෙන්නේ. සමහර වෙලාවට ඔය එක එක උදවිය මට කියන කිරි හැටි පවා සද්ද නැතුව ඔය මාරයා අරන් යනවා. අම්මපා. එහෙනම් ඒ જાතියේ මාරේ තමයි. කොහොමුණත් දැන් ඉතින් අනාගතයේදී මේ සාකු කොමිසමේ කරුණු අනුව ඔබතුමාලට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් මොනවාගේ දඬුවම් හම්බෙයිද දන්නේ නැහැ නේද? අඩුම ගානේ 10 years වත් යන්න වෙයි. ඒ කියන්නේ මහත්යාට අවුරුදු 15ක් විතර ඇතුළට යන්න වෙනවා කියලා කියන්නේ. 10 years. කින්ියා? කින්ියා නෙමේ 10 years. අවුරුදු 15කට. නේ. බරපතල වැඩසටහන. මේ ඒව ඇවිල්ලා සම්පූර්ණ අසාධාරණ දේවල්. මොකද මේවට අපිට වග කියන්න බැහැනේ. ඒ වුණාට මට මාර දුකයි. බරපතල වැඩ සහිත හම්බ වෙනවා කියන ඔබතුමාට. වෙයි. ඒ කියන්නේ දැන් ඉතින් වයසත් එක්ක ඉතින් බර වැඩ කරන්න බෑනේ. හරියට ඔස්ටින් ලොරියකට ටොන් 16ක 17ක ගලප්පැටව වගේදී ඇදගෙන වැටෙනවනේ. හොඳයි දෝදනි, අපි තාම සම්බන්ධ වෙලා ඉන්නේ ජනතාවගේ මරණ දේශනාවත් එක්ක. අපි දෙක තාම ඉන්නවා ඔබගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කූජිත වනවෙච්ච සුන්දර මාතිය. ඇත්තටම මේ අපේ මේ කූජිත් වනවෙච්ච සුන්දර මාතියට කරලා තියෙන්නේ අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වානවා වගේ වැඩ. ඔව්, දැන් අපේ මහල්ලි කිව්වේ අස්සයා ගියාට පස්සේ ඉස්පිරිතාලේ වැහුවා වගේ වැඩක් කියලා තමයි මේ කියන්නේ. අදනම වැඩක් ඇති වැඩක් නෙමෙයිනි. අයියෝ මේ මොනවද කියන්නේ? ස්පිරිතාල. ඇයි? ස්පිරිතාල ඉස්තාල. ඉස්තාලේද? ඉස්තාලේ. ස්පිරිතාල නෙමෙයි. හරි පොඩ්ඩයි මම නිවැරදි කරලා කියනවා. ඉස්තාලේ වැව්වට පස්සේ ආසිය ගියා වගේ කතාවක් තමයි දැන් මේ ඔබතුමා මෙතන වෙලා තියෙන්නේ. ඉස්තාලේ වැව්වට පස්සේ කොහොමද අස්පය යන්නේ? නෑ මොකද්ද මේ ආසිය ගියාට පස්සේ ස්ටෝපුව වහලා වැඩක් නෑනි. මොනවා කියනවා කියලා මට තේරෙන්නේ. ඉතින් ඇත්තනේ වැදතුමා, මේ වගේ පොඩි දෙයක්වත් තේරිච්ච නැති හින්දානේ අච්චර ලොකු දෙයකට දැන් පරිප්පු කන්න වෙලා තියෙන්නේ. හරි කමක් නැහැ. දැන් ඔක්කොම වෙලා අපි පරිප්පු කාලා දැන් අපි දඩුවන් විදිනවායි කියමුකෝ. එතකොට දැන් සැපද? මොකද? ඔව්, දැන් මේ සැපද මේ දවස්වල කොහොම සනීපද? මං කියන්නේ ඉතින් දැන් ඔය දැන් බැලුවහමත් කොච්චර එකේ කෝ ජාත්‍යන්තර කේස් අනම්මන රටේ නැතිව තියෙනවද කෝ? ඉතින් ඒවා විසඳනවද වෙනවද වැඩ කියපු හැටියට? මල්ලි ඔයාලවත් මේ කැමරා මයික් අනම්මන මේ සැට් එකම පිටින් චීනෙට හරි ඉන්දියාවට හරි වික්කොත් එම පුදුම වෙන්න එපා. හොඳේ කුට්ටිය පිටින් උස්සන් ගෑ කන්ටේනර් පෙට්ටියක දාලා
මේ කවුද මල්ලි? මොකද? කිව්වත් වගේ මේ ටීවී එකේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් බලනවා. ඇයි? නෑ මේ අපේ ලාංඡනේ තියෙන්නේ කජු ගෙඩිය. කජු ගෙනිය වෙනුවට මකරෙක් දාලා දන්නේ නෑනේ. ඒ කියන්නේ ඔයා කියන්නේ චීනට විකුණලා ඇද්ද කියලා? කියන්න බෑ මේ යෝධයා කියපු විදියට. චීනුන්ට විකුණලා තියෙනවා නම් ගම් ටිකක් ගාලා ඇස් දෙක පොඩි කරගමුද අපි දෙන්නා. නැලේ දැන් පොර ඉන්නකෝ මේ කුජිත මාත්‍යා. ඔබතුමාට මොනවද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ? මෙහෙම ඉතින් අවසානයක් කියලා එකක් නැහැනේ. කොයිද අවසානයක් තියෙන්නේ? ඒ ආණ්ඩුව ආවහම අපිව හිරේ දානවා, අපේ ආණ්ඩුව ආවහම උන්ව හිරේ දානවා. ඕක තමයි සම්ප්‍රදාය. ඒක තමයි සම්පප්ලාපය කියලා කියන්නේ. මොන සම්ප්‍රප්ලාපද? නෑ නෑ මේ ඒ මාත්‍යාගේ සම්පප්ලාපණි තම්පලා ගැන. යමද? මොනව තම්බල තියෙන්නේ? මොකද්ද කිව්වේ? ඔබතුමා මේ තම්බලාද මොකද්ද තම්බලාද මොකද්ද කතාවන්නේ කිව්වේ? සම්ප්‍රදායමය. ආ සම්ප්‍රදාය. සම්ප්‍රදාය. දැන් ওই සම්ප්‍රදායේ ඔව්. දැන් කොහෙවත් නැද්ද ඕක කරමු කට්ටිය? ඒ මෙහෙවපු කට්ටිය නැද්ද ඕකේ? ඒක මට තේරුන්නේ නැහැ. නෑ නෑ මට කියන්නකෝ. ඔය දැන් ඔක්කොම සිද්ධිය වෙලා ඉවරයි නී. ඔව්. දැන් ඕකේ පිටිපස්සේ ඉඩිය සෙට් එක දඬුවම් ලබනවද? එහෙම නැත්නම් ඒ ගැන සඳහනක් තියෙනවද? නෑ නෑ එහෙම කවුරුත් නැහැ නේතුරු වෙලා. දැන් පිටිපස්සේ හිටපු කට්ටියටත් බෝම්බ වැදුනා, ඉස්සරහ හිටපු කට්ටියටත් ඒ බෝම්බේ වැදුනා. ඉතින් කවුරුත් ඉතුරුන්නේ නැහැ ඉස්සරහ පිටිපස්සේ කියලා. මහායන සසර පාපුල් බෝම්බනේ අකුල බොපොරලා තියෙන්නේ. නෑ ඔබට කියන්නේ ඔබතුමාට ඒකවත් තේරෙන්නේ නැහැ මං කියන දේ. මොකක්ද? මම අහන්නේ දැන් ඔය සම්පූර්ණ සිද්ධිය පිටිපස්සේ හිටපු කට්ටිය කවුද කියලාවත් අඩු ගන්න දන්නවද? කොමිසමේ බිල්ඩිමේ පිටිපස්සේ කැලේ හිටපු කට්ටියද? මේ ප්‍රධාන පාලක මැදිරියට යන්න ඕනේ අවුරුදු 15කට නෙමෙයි අවුරුදු 35කට. Touch TV live.